බණ්ඩාරවිල හේලොය කුරුඳුගොල්ල ප්‍රදේශයේ ගොඩපොග ගොවින් තක්කාලි වගාව සඳහා බිම් සකස් කර තිබුණත් ඔවුන්ට මෙවනතෙක් පොහොර ලබා දී නැහැ. කුකුල් පොහොර ටිකක් දාලා තියෙනවා. පොහොර බෙහෙත් දෙයි කියලා ඉතින් බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ පැන ටිකක් හදාගන්න. කඩන්න දෙයක් නැහැ ගස්සල. බෙහෙත් පොහොර නැහැනේ කඩන්න. පිටන්දි දීලා රැවටුණා. බදුල්ල කන්දේ ගෙදර ප්‍රදේශයේ එළවලු ගොවින්ද පින්වා දෙන්නේ කෘෂි රසායන නොලැබීම හේතුවෙන් තම වගවන් මෙවන විට විනාශ වී ඇති බවයි. මේ තියෙන තුප්පු දෙක ඔක්කොම යට කරලා රත්තරන් බඩු උකස් තියලා ළමයිට කණ්ඩවත් දෙන්නේ නැතුව මේ කුඹුර වලට යට කරලා මේ තත්ත්වයට අරගත්තා. ඉතින් මේකෙන් අපිට කිසිම පළපොරොජනයක් නැහැ. මේ අතර අම්පාර ගල්ඔය ව්‍යාපාරයේ යටතේ වගා කරන 22 ජනපදයේ අක්කර 1125ක පමණ ගොයමට කාබනික දියර පොහොර යොදා වගා කටයුතු සිදු කර දින 45ක් ඉක්ම ගොස් සතත් ගොයම වර්ධනය නොවීම හේතුවෙන් එම ගොවීන් පත්ත සිටිනේ දැඩි දුෂ්කර තත්වයකටයි. අපි කන්නේ මොනවාද බවුල් කීයක් අපේ ජීවත් වෙනවද මේ ගොයන් ගහෙන්? හෙට අනිදා අවුරුද්දක් එනවා. කොහමද අපි දරුවන්ට රෙදි කෑල්ලක්වත් අරන් දෙන්නේ? කෘෂිකර්ම ඇමතිතුමා, ඔය ඉන්න නිලධාරි ඇවිදින් මේ කුඹුරකට ඇවිදින් බැහැලා ඉන්න ඕනේ. ඔය මිනිසුන්ගේ දුක කියන එක තේරෙන්නේ නැහැ. කොහොම කොල කාපු මිලියා මිස තිතරහ අනිත් මිනිහා දන්නේ නැහනේ. දැන් අක්කරයකට කිලෝ 500ක් ගහන්න කියනවා. ඉතින් කිලෝ 500ක් අපිට දුන්නේ නැහනේ. කිලෝ 10ටයි දුන්නේ. මදිනේ කාබනික දියර පොර අසර්ථක විම විනත් කාබනික පොහොර වර්ග මිලදී ගැනීමට ගොවින් කටයුතු කර තිබුණත් එම පොහොරද ප්‍රමිතියෙන් තොරවටයි ඔවුන් චෝදනා කරන්නේ. ගොවියෝ රවට්ටලා ඒ වයින් කළා මේක දැන් කාබනික පොහොරක් කියලා දෙනවා. මේකේ මහත්ය තනි කර තියෙන කිරමනා ගල්කෙට. මේ කිරමනා ගල් වලට ඩයි කවලම් කරලා. ඊට පස්සේ අපට දුන්නා නයිට්‍රෝ රජා කියලා තවත් මොකද්ද මෙහෙද ගැහුවා. සම්පූර්ණ කුඹුරු ඉදෙනවා. තුඩු රතු වෙනවා. මේකට ගොයන් හැදෙන්නේ නැහැ. කෑන් වගේක් දුන්නා ඉස්සර. ඒ කෑන් එක ඊසුයි මොනව හරි දාලා මේ කසිප්පු වගේ දෙයක්. මෙදිරිගිරිය කවුඩුල්ල ව්‍යාපාරයේ යටතේ වගා කරන ගොවි පිම්වලද කාබනික දියර පොහොර යොදා වීකු විතන ආරම්භ කර දින 35කට වඩා ගත වී ඇතත් තවමත් ගොයම වර්ධනය වී නොමැති බව ගොවින් පෙන්වා දෙනවා. දියර පොහොර ගැහුවා. ගැහුවට මේ මෙහෙමට එන්නේ කියන්නේ මේක 100ක් දාන්න කියලා වෙලා. අපි 500ක් දාලා ගහලා තිනවා. කුලියට අරන් රුපියල් 2000කටවත් ගහන්න දෙන්නේ නැහැ දවසේ පඩියටවත්. මාස් එකක් නැතුව මේකක් ගහන්න දර ගඳ. මාත් මේක තියෙන්නේ මේ ගඳ විතරයි. මේක ඇති ගුණයක් නැහැ. අපි දැන් අපේ කුඹුර වල ගැහුවනේ මේවා. මේව ප්‍රතිඵලයක් දැනගන්න නැහැ. ඒ නිසා අපි දැන් මේවා පාවිච්චි කරන්නේ නැහැ. ඒ හින්දා අපි මේවා කුඹුර වලට ආලනවා. එහෙම නැත්නම් අපිට වල දාන්න තමයි සිද්ධ වෙන්නේ. බල්වට් නැරෙයිද දන්නේ අප්පා. කාබනික දියර පොහොර වලින් කිසිදු ප්‍රයෝජනයක් ලබාගත නොහැකි බව පවසමින් මින්නේරිය ගල්ලමුණු ප්‍රදේශයේ ගොවීන් අදාළ පොහොර ගැලුම් ගස්වල එල්ලා තබා තිබෙනවා. ඔය කුසිකාරම දෙපාර්තමේන්තුවෙන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා අපිට දවස් 14 ඉඳන් 15 ඉඳන් ගානේ කියලා මේවා ගහලා අපි වෙන්න නම් කියන විදිහට කිසිම සාර්ථකත්වයක් නැහැ මේකේ. වැලිකම වැලිපිටිය බෝධකල ගම්මානයේ එළවලු ගොවින්ද ගොඩබොග සඳහා සුදුසු පොහොර වර්ගයක් ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධය පළ කළා. පොහොරහිඟේ හේතුවෙන් ඉදිරියේදී ඇතිවී හැකි ආහාර හිඟයක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාද අද කුරුණෑගලදී අදහස් පළ කළා. මේ වෙනකොට ගොයන් කූඩු ගහිලා තියෙනවා, කහ වෙලා තියෙනවා, සාර්ථක අස්වැන්නක් එන්නේ නැහැ. එළවලු වගා බිම් වල වගා බිම් මත හැරලා තියෙනවා, වගා කෙලපගෙත් අස්වැන්න අඩුයි, ඒ වඩ දිලීට රෝග ඇවිල්ලා තියෙනවා, කොටු පිටින් අත හැරලා තියෙනවා. මෙන්න මේකත් එක්ක බරපතල එළවලු වල හිඟයක් අනිවාර්යයෙන්ම රට තුල උද්ගත වෙනවා. ධාන්‍ය වල හිඟයක් රට තුල උද්ගත වෙනවා. මේක වලක්වන්න පුළුවන් කමක් නැහැ.